අද අපි මේ වැඩපිළිවෙල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආරම්භ කරනවා දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා අපේ විභාග දෙපාර්තමේන්තුව දැන් මෙතනින් තමයි මේ සම්පූර්ණ වැඩපිළිවෙලේ ආරම්භය අපි කළ යුත්තේ ඒකට හේතුව තමයි දැන් අපි උත්සාහ දරනවා මේ සියල්ලක්ම කරන්නේ මේ රටේ අධ්‍යාපන ව්‍යුහය යලි ප්‍රාණවත් කරන්න අධ්‍යාපන ව්‍යුහයේ පාසල්වල සියලුම කටයුතු ආරම්භ කිරීමට දැන් අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විභාග ප්‍රතිඵල නිකුත් කිරීම දැන් විභාග ප්‍රතිඵල අපේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ 6,22,000ක් ළමයි අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා දැන් අපි දැවැන්ත උත්සාහයක් දරනවා සනත් පූජිතමැතිතුමා අපේ කාර්ය මණ්ඩලය ඒ විභාග ප්‍රතිඵල හැකිතාක් ඉක්මනට නිකුත් කිරීමට එතන තියෙන ප්‍රශ්නේ සෞන්දර්ය විෂය 8 ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඒ නිසා තමයි මේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙලා තිබෙන්නේ දැන් ඒ 6,22,000න් ළමයි 1,69,000ක් පෙනී සිටලා තියෙනවා ඒ සෞන්දර්ය විෂයන් 8ට දැන් අපි තාක්ෂණික කමිටුවක් පත් කරලා තිබෙනවා මේ පිළිබඳ අපිට උපදෙස් ලබා දීමට දැන් ඒ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නට බැරි වුණත් මේ තත්වය තුළ පාසල් පාදක තක්සේරු කිරීම කියලා තියෙනවා පාසල් වල ඒ ලකුණු තිබෙනවා එතකොට මේ සුවිශේෂ තත්වය තුළ ඒ පාසල් පාදක තක්සේරු කිරීමේ ලැබිච්ච ලකුණු 90 මේ ප්‍රතිඵල නිකුත් කරනවාද කියන ප්‍රශ්නේ තමයි निराකරණය කිරීමට අපි දැන් උත්සාහ කරන්නේ එතනදී අපි හොයලා බලන්න ඕනේ ගිය වර්ෂයේ සමස්ත ප්‍රතිඵලය හා ප්‍රායෝගික පරීක්ෂණවල ප්‍රතිඵලය අතර කොයි විදිය සම්බන්ධයක්ද කියලා තියෙනවා ඉතින් ඒ විදිය කරුණු සැලකීමට භාජනය කළා තමයි අපි මේ උපදේශ 90 තාක්ෂණික උපදේශ 90 ඒ තීරණය ගන්නට බලාපොරොත්තු වෙන්නේ දැන් වෙන විභාගත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලන්ඩන් විභාග සම්බන්ධයෙන් උතේම් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඒගොල්ලොත් ඒ නම්‍යශීලී විදිහට ප්‍රායෝගික විදිහට ඒ තීරණ වලට එළඹිලා තිබෙනවා එතකොට මේ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ එන්නත ලබා දීම ඉතාමත් අවශ්‍යයි අනිත් ප්‍රශ්නය තමයි උසස් පෙළ විභාගය දැන් දැනට අපි හිතලා තියන්නේ ඒක ඔක්තෝබර් මාසයේ පවත්වන්න ඒ පිළිබඳ මත දෙකක් තිබෙනවා දැන් මේ විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා දල වශයෙන් 200,000 දෙවන වතාවට පෙනී සිටින ශිෂ්‍යයන් ඉන්නවා 150,000 දැන් ප්‍රථම වතාවට විභාගයේ ලියන ශිෂ්‍යයන් කියනවා මේ විභාගය ටිකක් කල් දැම්මොත් හොඳයි කියලා එහෙමද විෂයමාලා නිර්දේශ සම්පූර්ණ කිරීමට අමාරු වෙලා තිබෙන නිසා හැබැයි දෙවනවරට විභාගයේ ලියන ශිෂ්‍යයන්ට ඕන වෙලා තියෙනවා ඒ ඔක්තෝබර් මාසයේම ප්‍රවාදකෙන් තොරව මේ විභාගයේ පැවැත්වීමට ඉතින් මේ සාධාරණ තීරණයක් මේ සම්බන්ධයෙන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා ඉතින් මේ සියල්ලක්ම විභාග දෙපාර්තමේන්තුවට විශාල බරක් හා කාර්යභාරයක් සතු වෙනවා ඉතින් ඒ නිසා අපේ ශිෂ්‍ය දූ දරුවන්ගේ යහපත මේ අධ්‍යාපන කටයුතු නවතින්නේ නැතුව අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සුවිශේෂ වෙනවා ඒ නිසා ප්‍රමුඛ පියවරක් හැටියට අද අපි පටන් ගන්නවා එතනින් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරී දැන් අපි ඉතාමත් ඉක්මනට දැන් එන සඳුදා ඒ කියන්නේ 12 වෙනිදා ජූලි 12 වෙනිදා අපි ගුරුවරුන්ට මේ එන්නත ලබා දෙනවා ගුරුවරුන් දැන් ඊට පස්සේ ගුරුවරුන් ඉන්නවා අපේ රටේ 2,42,000ක් හැබැයි සෑහෙන පිරිසකට විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දැනටම එන්නත ලැබිලා තිබෙනවා ඒ ප්‍රජා වැඩපිළිවෙලේ කොටසක් හැටියට. එතකොට ගුරුවරුන්ට එන්නත ලබා දුන් පසු අපි ඊළඟ පියවර හැටියට කරන්නේ අපේ රටේ ළමයින් පාසලකට 100ට අඩුවෙන් එන්න පාසල් පුලුවන් තරම් ඉක්මනට විවෘත කිරීමටයි. දැන් අගෝස්තු මාසේ ඒ කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ සියල්ලකටම ආරම්භය තමයි මේ එන්නත් දීම. දැන් ඒක අද මෙතනින් පටන් ගන්නවා බොහොම ක්‍රමානුකූල විදිහට මේක කිරීගෙන යනවා. සියලුම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේ නිලධාරීන් සියලුම දෙනා එක්කාසු වෙලා किसी में ගැටලුවක් නැතිව ප්‍රමාදයක් නැහැ පෝලිං නැහැ බොහොම සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට ලොකු දායකත්වයක් මේ සම්බන්ධයෙන් ලබා දුන්නා. එතන මේ සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් කිසිම ගැටලුවක් නැතුව මම දැක්කා මගේ ඇහෙන්න ඉතාමත් ලස්සනට මේ වැඩ පිළිවෙල කරගෙන යනවා. මේකට සම්බන්ධ වෙච්ච සියලුම අයට මගේ අවංක ස්තුතිය හා කෘතඥතාවේ පිරිනමන්න කැමතියි.